විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ මීට 4ක් මාස 3-4කට කලින් අපි මැතිවරණයකට සූදානම් වෙමින් වැඩ කරමින් ආවා. අපි මැතිවරණයකට සූදානම් වෙමින් ආවා. නේද? මේ නගර සභා ප්‍රාදේශ සභා පාලනය කර ගැනීම සඳහා නව සභාව පීඨවීම සඳහා මැතිවරණයක් මාර්තු මාසයේ 9 වෙනිදාට තීරණය කරලා තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මාර්තු මාසයේ 9 වෙනිදා තිබුණ මැතිවරණය පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා නේ ඡන්දිකුත් නේ ඡන්දි තිබ්බත් සල්ලිත් නැ සල්ලි තිබ්බත් ඡන්දිත් නැ කියලා. එමෙනි. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය කියලා කියන ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. තමන් වෙනුවෙන් තමන්ගේ ප්‍රාදේශ සභාව පාලනය කර ගැනීම සඳහා නායකයන් පත් කර ගැනීම. තමන් වෙනුවෙන් තමන් පාලනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව පත් කර ගැනීම. තමම් වෙනුවෙන් විධායක බලය හෙබවීම සඳහා ජනාධිපතිවරයා පත් කර ගැනීම වයිතාමත් වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. හැබැයි රනිල් වික්‍රමසිංහ මේ කොළොප්පම් කරේ කෝචක් කරේ මොකටද? ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට. ඒ කරලා ඉතා විශාල සැලසුම් හදලා ඔව් කුමන්ත්‍රණකාර ලෙස ඡන්ද කල් දෙමු. ඒ කුමන්ත්‍රණ ඉස්සලා පටන් ගත්තී මැතිවරණ කොමිසමෙන්. මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චාල්ස් කියන මැතිවරණ කොමිසමේ නියෝජනය කරපු සමාජිකාව. ඇය ඉල්ලා අස්වුණා. දැන් ඇයි කොහෙද? දැන් කොහෙද චාල්ස් නෝන? දැන් චාල්ස් නෝන තමයි රනිල් වික්‍රමසිංහ උතුරේ ආණ්ඩුකාරවරිය හැටියට පත් කරා. ඡන්ද කාල දාන සලසුම් කරා තෑග්ගක් හැටියට දුන්නා උතුරේ ආණ්ඩුකාර තනතුර. පැහැදිලිද? ඒ විතරක් කැබිනට් මණ්ඩලයේ ගණු ගත්තේ නැති තීන්දු ගත්ත බව ප්‍රකාශ කරා. කිසි බලයක් නැතුව අමාත්‍යාංශ ලේකම්වරේ මැතිවරණ නතර කරන්න කියලා නියෝග දුන්නා. ගැන කරන්න පුළුවන් සෑම වර්ගෙම ගැට ගහනවා කුමන්ත්‍රණ කරනවා රනිල් වික්‍රමසිංහ ඡන්දේ වැළැක්වුවා. ඇයි? ඇයි? ඇයි ඡන්දේ වැළැක්වුවේ? පරදිනවට නෑ. පරදිනවට බය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ඡන්ද පරදින්න බය නෑ. කොච්චර පරදිනවද? සාමාන්‍ය ඒ කාලේ කිව්ව ඡන්ද 17ක් පරදිනවා. ජනාධිපති ඡන්ද පෙරදිලා තියෙනවා, මහා ඡන්ද පෙරදිලා තියෙනවා, පළාත් සභා පෙරදිලා තියෙනවා, ප්‍රාදේශ සභා පෙරදිලා තියෙනවා නේද? පරදින්න බය වෙලාද? නෑ, පරදින්න බය වෙලා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ ඡන්ද පරදින්න බය නෑ. ඇයි? මහින්ද රාජපක්ෂ 2015 ඡන්ද තිබ්බා, පෙරදුනා, බය නෑ. 2018 රනිල් වික්‍රමසිංහ අගමැති ඡන්දෙ තිබ්බා, පෙරදුනා, ප්‍රශ්නයක් නේ. 2019 රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව අගමැති ජනාධිපති ඡන්දෙ තිබ්බා, පෙරදුනා, ප්‍රශ්නයක් නේ. ඒ නිසා ඔයගලන්ට පරදිනක ප්‍රශ්නයක් උනේ නෑ කවදාවත්. ඇයි? 2015 මහින්ද පරදිනකොට දිනුවේ රනිල්. 2018 රනිල්ලා පරදිනකොට දිනුවේ මහින්දලා. 2019 රනිල්ලා පරදිනකොට දිනන්නේ මහින්දලා. හැබැයි මාර්තු මාසේ 9 වෙනිදා වෙනස් ඉතිහාසයක් ලියවෙන්න තිබුණා. ඒ මොකද්ද? ලංකාවේ පළවෙනි වතාවට මේ රටේ පොදු ජනතාව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කිරීම නියමිතයි. අන්න ඒකට බය වුනේ.
පරදින්න පරදින පරදින්න නෙවෙයි බය දිනන කෙනාටයි බය නැත් බය වෙන්න ඕනේ නැත් බය වෙන්නත් ඕන අපරාධ කරුවන් මහජනක දීපල් හොරකම් කරපු අය බය වෙන්න ඕන හරි ඊට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහ කියනවා මොකද මේ ඊයේ පෙරේද මන් දැක්කා ජනාධිපතිචන්දර කීයක් යනවද කියලා අහලා කියන්න. ඒ කියන්නේ ජනාධිපතිචන්දර තියන්න වගේ වගේ කතාවක් කියනවා. තියනවද? තියන්නේ නැහැ. ලබන ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට කලින්. ලබන අවුරුද්දේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජූලි මාසයේ වෙනකොට ජූලි මාසයේ අග වෙනකොට ජනාධිපතිචන්දර සඳහා නාම යෝජනා කැඳවන්න ඕන. රනිල් අන්තිම දවස දක්වා ඉන්න තමයි ට්‍රයි කරන්නේ චන්දවලට යන්නේ නැහැ. රනිල් චන්දවල ඉඳිරිපු නියෙක් නෙවෙයි. නේද? රනිල් චන්දවල ඉඳිරිපු නියෙක් නෙවෙයි. දැන් රනිල් මේ පොට්ට චාන්ස් එකකින් ආපු ජනාධිපතිකම අන්තිම දවස දක්වා ඉන්න ට්‍රයි කරනවා. එහෙනම් ජනාධිපති චන්දයක් එන්න නියමිතයි. ලබන ජූලි මාසේ ලබන අවුරුද්දේ ජනාධිපති චන්දේ නාම යෝජනා කැඳවන්න ඕන. ඒ කියන්නේ තව උපරිම අවුරුද්දයි. උපරිම. දනු අවුරුද්දක් ඉවරයි රනිල්ගේ. ඉවරයි. පෞගේ 23 වෙනිදාට කොහෙද නේද? දැන් අවුරුද්දක් ඉවරයි. තව අවුරුද්දක්. ඊට කලින් අපි පළාත් පාලන ඡන්දේ පළාත් සභා ඡන්දේ ගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ මොනවා වුණත් රනිල්ට තියෙන තව අවුරුද්දයි. උපරිම. එකතකින් ප්‍රාදේශ සභා සමූපකාර පොඩි පොඩි ඒවා කර කර ඉන්නවට වඩා හොඳයි උඩටම වැඩේ දීගත්තු තුමු දිදෙන්නේ ඒ නිසා දැන් අපි ඒකට ලෑස්ති වෙන්න ඕන ඇයි අපිට මේ වෙනස ඕන වෙලා තිබෙන්නේ දැන් සාමාන්‍ය මතයක් ගොඩනගමින් තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන් මාධ්‍ය බලය උපයෝග කරගෙන රාජ්‍ය බලය උපයෝග කරගෙන ගොඩනගමින් තිබෙනවා ආර්ථිකයේ තිබුණට වඩා යහපත් තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා කියනවා නේද ආර්ථිකයේ තිබුණට වඩා යහපත් වෙමින් තිබෙනවා කියලා ඇත්තද බොරු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ මම දැක්කනේ රනිල් වික්‍රමසිංහ කොතනකවත් ජනතාව හම්බෙලා රැස්වීමක් කරනවා එයා කරන්නේ මොකද්ද ජනාධිපති ධූරය උපයෝගී කරගෙන නීති සංගමයත් එක්ක කැඳවනෝ වෘත්ති වේදින් කැඳවනෝ ගණකාධිකාරවරුන් කැඳවනෝ අද මට ආරංචියේ ගාල්ලපැත්තේ ඉස්කෝලේකටත් යනවා බලෙන් ඒ රුකට යා මහා ජනතාව ආමන්ත්‍රණය කරන්නේ මහා ජනතාව හමු වෙලා රැස්වීමක් තියලා නේ එහෙම තිබ්බද කොහෙද පැල්මඬුරට ආවද ආවේ කවුද ආවනේ දැන් ඈ පොඩි අය රනිල් වික්‍රමසිංහ ඕනෑම රැස්වීම පාර්ලිමේන්තුවේවිල කතාවක් කරා හරිද? තව ওই ගණකාධිකාරවරු හම්බුණාත් නීති සංගමයේ හම්බුණාත් නේද ජාතිය ආමන්ත්‍රණය කරන රූපවාහිනියෙන් කතා කරත් මොකද කියන්නේ? මේ වෙලාවේ රට බේරගන්න ඔක්කොම එකතු වෙන්න ඕන. පක්ෂපාත පැත්තකින් තියන්න ඕන වෙලාව කියනෝ නේද? නේද? තවදුරටත් දේශපාලන කර කර ඉඳලා හරියන්නේ නැහැ. බේරගන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මොකද කියන්නේ? රටක් ස්වභාවික ව්‍යසනයක් නිසා නම් කඩා වැටුනේ ඔක්කොම එකතු වෙන්න ඕන මහා සුනාමියක් ඇවිල්ලා රට කඩා වැටුණා නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන රට ගොඩනගන්න මහා සුලි කුණාටුවක් ඇවිල්ලා බෞබෝග ඔක්කොම විනාශ වෙලා රට කඩා වැටුණා නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන රට ගොඩනගන්න මහා නියන්සායක් ඇවිල්ලා රට විනාශ වුණා නම්
අපි ඔක්කොම එකතු වෙන්න ඕන රට ගොඩ නගන්න. එහෙම නේද? නේද? හැබැයි මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. මේ මොකද්ද? මේ පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් ඇති කරලද ව්‍යසනය. මේ ප්‍රශ්නේ ඒගොල්ල හදපු එකක්. මේ රට ඒගොල්ල කඩාවැටපු එකක්. අද අපි මුහුණ දී තිබෙන ඉරණම ඒගොල්ල අපිට ඇති කරපු එකක්. එන එකතු වෙන්න දෙයක් තියෙනවද? නැ එකතු වෙන්න නෙවෙයි තියෙන්නේ ජනතාව එකතු වෙන්න ඕන ඒගොල්ල පළවහරින්. එච්චරයි තියෙන්නේ. එකතු වෙමු අපි. ඇයි? මේ දවස් 3-4කට කලින් විගණකාධිපතිතුමා කිව්ව කතාව. විගණකාධිපතිතුමා කියන රජයේ නේද නිල ගිනුම් පිළිබඳව විගණනය කරන බලයලත් නිලධාරියා. අපි නෙවෙයි. පක්ෂ කෙනෙක් නෙවෙයි. පක්ෂයක් නෙවෙයි. රජයේ විගණකාධිපතිවරයා. එයා වාර්තාවක් දැම්මා. මොකද වාර්තාවක් දාලා කිව්වේ? ආණ්ඩුව ව්‍යාපෘති ණය අරගෙන තිබෙනවා රුපියල් ට්‍රිලියන 8ක ව්‍යාපෘති ණය. ඒ කියන්නේ පාරවල් හදන්න, බෝක්කු හදන්න, නෙළුම් කුළුණු හදන්න, වරායවල් හදන්න ණය අරගෙන තිබෙනවා ට්‍රිලියන 8ක්. ට්‍රිලියන කියන්නේ කෝටි ලක්ෂයක්. කියන්නේ රුපියල් කෝටි ලක්ෂ 8ක් ණය අරගෙන තියෙන ව්‍යාපෘති ණය. හැබැයි හදලා තියෙනා වගේ එකතුව ට්‍රිලියන 2යි. ඒ කියන්නේ මොකද්ද? ට්‍රිලියන 8ක් ණය අරගෙන ව්‍යාපෘති වලට, හැබැයි ව්‍යාපෘති වල වටිනාකම ට්‍රිලියන 2යිලු. එතුමා කියනවා 2015 ඉඳන් අපි හොයනවා 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 අහුවෙලා තියෙන ට්‍රිලියන 2. නේද? අපි කියන්නේ බහණ්ඩාගාරය රීමේ හොයලා වැඩක් නැහැ. මැද මුලුණ පැත්තට ගියොත් හොයා ගන්න පුළුවන්. නැත්ද? ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ විශාල ණය බරක් ඇතුනේ මොකක් නිසාද? රටේ ව්‍යාපෘති සඳහා ට්‍රිලියන 8ක ණයක් අරන් තිනෝ. හදලා තියෙන ට්‍රිලියන 2ක 25ක හදලා තියෙන්නේ. රුපියල් 100ක් ණය අරගෙන තියෙන ව්‍යාපෘතියක් හදන්න රුපියල් 25ක හදලා තියෙන්නේ. 25ක් 75ක් මොකද කරලා තියෙන්නේ? 75ක් ගහලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතුවේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් හිතුවේ 25ක් ගහනවා 75ක් හදනවා කියලා. ඇත්තටම කරලා තියෙන්නේ මොකද්ද? කරලා තියෙන්නේ නේද 25ක් හදලා 75ක් ගහලා. දැන් අපිට කියනවා ඒගොල්ලන් එක්ක එකතු වෙනලු රට හදන්න. මොකද කියන්නේ? එකතු වෙන නෙවෙයි මේ රටේ ජනතාව එකතු වෙලා පළවා හරින්න ඕන. පළවා හරින්න ඕන විතරක් නෙවෙයි හොරකම් කරපු ධනය පවර ගන්න සමත්න බලයක් හදන්නත් ඕන. ඒකයි දැන් තියෙන්නේ. නේද? ඒ විතරක්ද? දැන් ඔය ගොඩක් හොඳයි 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 වගේ කතාවක් කිය කියන මොන බුරුද? හොඳද? මම අහනවා තමුන්වන්සලගේ. පෞගිය ජන නේද? පෞගිය ජනවාරි මාසේ ජීවත් වුණාට වඩා දැන් ජීවත් වෙන්න පහසුද අමාරුද? මොකද කියන්නේ? ජනවාරි මාසයට වඩා දැන් ජීවත් වෙන්න අමාරුයි. ඒකද වෙලාවද? ජනවාරි මාසේ ඉස්පිරිතාලේ බෙහෙත් තිබ්බනම් ජනවාරි මාසයට වඩා ජූලි මාසෙ වෙනකොට බෙහෙත් නැහැ. ඒක ආර්ථික හොඳයි නම් එහෙම වෙන්නේ කොහොමද? ජනවාරි මාසේ රස්සාවක් හොයාගන්න ඉඩක් තිබුණා නම් ඊට වඩා අද අමාරු තරුණයෙකුට රස්සාවක් හොයාගන්න. එහෙනම් කොහොමද ආර්ථිකය හැදුණා කියන්නේ? ආර්ථිකය හැදුණා නෙවෙයි තිබුණටත් ගිය අවුරුද්දේ ජනවාරි මාර්තු ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වලට වඩා මේ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු අපලයි නරකයි. ආණ්ඩිය වාර්තාවලම කියන මොකද්ද? 2022 ආර්ථික වර්ධන වේගය 0.5යි ගිය අවුරුද්දේ මුල් කාර්තුවේ. එන ආර්ථික වර්ධන වෙලා තිනවට වඩා ආර්ථිකය ඇකිලිලා තිනවා 0.5ක කුඩා ප්‍රමාණයක. 2022 පළමු කාර්තුවේ ආර්ථික සංකෝචන වෙලා තිබෙනවා. ආර්ථික වර්ධන වේගය 11.5යි.
ගියවුරුද්දේ පළමුකාර්තුවේ ඍණ 0.5යි මේ අවුරුද්දේ පළමුකාර්තුවේ ඍණ 11.5යි ආර්ථික හැදිලද හැදුනා නම් ආර්ථික වර්ධනය වෙන්න ඉපෑ වර්ධනය වෙලා නෙමෙයි අපි දන්න මෑත ඉතිහාසයේ මේ ආසියානු කලාපේ කිසිදු රටක ආර්ථික වර්ධන වේගය ඍණ 11.5ට බැහැලා තියෙන බව අපි අහලා නැහැ තිල්නේ ගෑස්නේ විදුලියනේ 2022 පළමු කාර්තුවේ හැබැයි ආර්ථික වර්ධන වේගය ඍණ 0.5යි දැන් තෙල් තියෙනවා ගෑස් තියෙනවා නේද විදුලියක් තියෙනවා හැබැයි ආර්ථික වර්ධන වේගය ඍණ 11.5යි එහෙනම් මොකද වෙලා තියෙන්නේ එදාට වඩා ආර්ථිකය අද කඩාවැටලා තිබෙනවා ගිය අවුරුද්දේ පළමු කාර්තුවේ මුල් මාස 4 ගිය අවුරුද්දේ මුල් මාස 4 අයවැය හිගය ඩොලර් බිලියන 524යි මේ අවුරුද්දේ මුල් මාස 4 අයවැය හිගය ඩොලර් බිලියන සමාන රුපියල් බිලියන 524යි ගිය අවුරුද්දේ පළමු මාස 4 අයවැය හිගය මේ අවුරුද්දේ පළමු මාස 4 අයවැය හිගය රුපියල් බිලියන 824යි ගිය අවුරුද්දට වඩා අයවැය හිගය 60%කින් වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ රනිල් කියනවා ආර්ථිකය නැගලා යනවා මොන නැගිල්ල ගිය අවුරුද්දේ පළමු කාර්තුවේ පිටරට විකුණලා ලැබුණු ඩොලර් වලට පිටරට අපි අපනයන කරන ලැබුණු ඩොලර් වලට වඩා මේ අවුරුද්දේ අපනයන ආදායම 10%කින් අඩුයි ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවට වඩා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ අපනයන ආදායම අඩුයි රනිල් කියනවා ආර්ථිකය නැගලද ගිය අවුරුද්දේ පළමු කාර්තුවට වඩා මේ අවුරුද්දේ පළමු කාර්තුවේ කාර්මික නිෂ්පාදන එන කර්මාන්ත 23%කින් කඩා වැටිලා මෙහි හිතන්නකෝ නේද සෙවනගල ෆැක්ටරි දෙකම වැහුණා කිරිබන්නාර එක වැහුණා කොලොන් එක වැහුණා කහවත්ත වැහුණා තව නේද මේ ඔක්කොම වැහුණානේ දැන් ගිය අවුරුද්දේ සෙවනගල දුවනවා කොලොන්න දුවනවා කිරිබන්නාර ෆැක්ටරි වැඩ කරනවා කහවත්ත ෆැක්ටරි වැඩ කරනවා මේ අවුරුද්දේ සෙවනගල ෆැක්ටරි දෙකක් වහලා කිරිබන්නාර එක වහලා කහවත්ත එක වහලා කොලොන්න එක දයගම ගේ කොලොන්න දයාපරල එකක් වහලා තියෙන මේ රත්නපුර දෙන්න ඉත වහලා අපිට කියන මොකද්ද ආර්ථිකය නැගලා යනවා හැබැයි ෆැක්ටරි වැහෙනවා ආර්ථිකය නැගලා යනවා මරු ආර්ථිකය මේක ගිය අවුරුද්දේ දරුවේ රස්සාවක් හොයා ගැනීම සඳහා එකම තැන රට යන එක කියලා හිතපුවට වඩා මේ අවුරුද්දේ රට යන්න පොළඹවන එක වැඩි වැඩි නැද්ද ඒ කියන්නේ මොකද්ද එදාට වඩා රස්සාවක් හොයා ගන්න අද අමාරුයි හැබැයි රනිල් කියනවා ආර්ථිකය නැගලා යනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ඔය සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පොඩි හෝටලයක් කරන කෙනා පොඩි කඩයක් කරන කෙනා පොඩි බිස්නස් එකක් කරන කෙනා එයාට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද අමාරුයි විශාල ලෙස බදු ගැහුවා පොලි අනුපාතික වැඩි කරා මිනිස්සුන්ගේ මිලදී ගැනීම හැකියාව අඩු වුණා හරිද මිනිස්සු මිලදී ගන්නෙ නැහැ රස්සා නැති වෙනකොට මිලදී ගන්නෙ නැහැ අද අපේ රටේ ප්‍රධාන බිස්කට් කර්මාන්තශාලා දෙකේ බිස්කට් අලවිය 35%කින් අඩු වෙලා 3/1කින් බිස්කට් අලවිය අඩු වෙලා ඇයි මිනිස්සු අතේ සල්ලි නැති වෙනකොට බිස්කට් ගන්න එක අත්තරිනෝ ඉස්සරලම අනිත් ආහාර වලට වඩා නේ බිස්කට් ඕන නොයි කියලා අත්තරිනු 3/1කින් බිස්කට් අලවිය අඩු වෙලා රනිල් වික්‍රමසිංහ කියනවා ආර්ථික නැගලා යනවා අපේ රටේ ප්‍රධානම ෂර්ට් නිෂ්පාදන කර්මාන්තශාලාව ඇගලුම් කර්මාසල මට ඌවා වුණා. ඔහු කිව්වා ඔහුගේ රෙදිපිලි විකිනන ප්‍රමාණය 2/5කින් අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? කලිසමක් ඉරුණට කලිසමක් ගන්නෙ. ෂර්ට් එක පරණ වුණාට අලුත් ෂර්ට් එකක් ගන්නෙ නේ. ඒ කියන්නේ මොකද්ද? ආර්ථිකය කඩාවැටිලා. රනිල් වික්‍රමසිංහ කියනවා ආර්ථිකය නැගලා යනවා. මෙලඟදී මට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමය හම්බුණා. ඔවුන් කිව්වා
පෞගිය මාස 4 ඇතුළත අප්‍රේල් මාස දක්වා ඒ මාස 4 ඇතුළත ණය ගෙවා ගන්න බැරි ඔවුන්ගේ දේපල 400ක් වෙන්දේසි කරාලු හරි අමාරුවෙන් හදපු ඒවයම පොඩියට පටන් ගන්න පොඩි වෑන් එකක් අරගෙන බිස්නස් එක පටන් ගන්න බිස්නස් එක ගොඩනගාගෙන ආවා හැබැයි බැංකුවේ ණය ගෙවා ගන්න බැරුව ව්‍යාපාරික ස්ථාන 400ක් වෙන්දේසි කරනවා පෞගියදා මම දැක්ක අයිලන්ඩ් පත්තරේ एक दवस के इरिदा पत्तरी देन्वीं विसितुन अत्तिपुना बैंक वाले इंदाला देपल वेंदेश करन जनता वगे देपल वेंदेश करनो रणिल विक्रमसिंह के नमा आर्थिक नगले नो मारु आर्थिक है की स्पिरिताल वाल विशाल बेहत क्या कहते वीटी बिनो रणिल विक्रमसिंह के नमा आर्थिक नगले नो महाबैंक वार्ता मेलगदी महाबैंक वार्ता जनगहन एनसीट हेट अटाक मतक दिया जनगहन एनसीट हेट अटाक एक्को वेल तुन वेणुट वेल देखाई एकाई खाणी एक्को वेल तुनम खणवा टिक टिक खाणी एक्को खणवा रुचि नोना देवल मनोहरी गिरी नो सिरे हटा अटक एक को वेल तुन खाने ने एक को वेल तुन खानवा खाने टिक टिक एक को ओहे मनोहरी गिरी नो महाबैंक वार्ता क्यों नहीं मिनिस्ट्रों का खंडन है सिरे हटा अटक अट रणिल विक्रम सिंह के नवा आर्थिक गुड़े नो मरु आर्थिक नहीं පෞගිය මේ මා පෞගිය ජුනි මාස දක්වා මාස 6ට ලංකාවේ ජනගහනය 93ක් එක්ක තමන් සතුව තියෙන දයක් උකස් තියලා එක්ක කාගෙන් හරි ණයක් අරගෙන එක්ක පොතේ ඉතුරු ගිනුමත් තිබුණා නම් ඒ ගිනුමෙන් සල්ලි ටික අයින් කරගෙන ඒකද මොකද්ද ඒ මාසේ ලැබෙන ආදායම ඒ මාසේ ජීවත් වෙන්න මදි ඒ මාසේ ලැබෙන ආදායම ඒ මාසේ ජීවත් වෙන්න මදි මොකද කරන්නේ එක්ක කලින් ගත්ත රත්තරන් බඩුවක් උකස් තිනව එක්ක කාගෙන් හරි ණයක් ගන්නව එක්ක ආර්ථික ටිකක් හොඳ කාලේ බැංකුවේ කීයක් හරි දාලා තිබ්බනම් ඒක අයින් කරගන්න ජනගහනය 93කට හතක් ඉතුරු වෙලා තියෙනවා කවුද ඒගොල්ලෝ ඔච්චරයි ඉතින් රනිල් වික්‍රමසිංහ කියනවා ජනතාවට එදිනෙදා ලැබෙන ආදායම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන ප්‍රමාණවත් නැහැ. හැබැයි රනිල් කියනවා ආර්ථික නගර යනවා. හරිද? ඒ නිසා මොකද්ද වෙමින් තියෙන්නේ? ඒ නිසා සිද්ධ වෙමින් තිබෙන දේ තමයි මතක තබා ගන්න. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආර්ථිකය අතිශය විශාල අනතුරකට මුහුණ දීලා තිබෙනවා. එහෙනම් තෙල් තියෙන්නේ කොහොමද? එහෙමනම් ගෑස් තියෙන්නේ කොහොමද? එහෙමනම් විදුලිය හදන්න තෙල් කොහෙන්ද? හරි සරලයි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 වෙනිදාක ඉඳන් මේ දක්වා අපි විදේශයෙන් අරන් තියෙන ඩොලර් ණය ගෙවලා නැහැ කොතරද 12 කෝටි 600ක් අපි ගෙවලා නැහැ ඩොලර් කෝටි 600ක් අපි දැන් අවුරුද්ද තිස්සේ ණය ගෙවන්නේ නැහැ ගෙවන්න ගියානම් ගිය අවුරුද්දේ මුල් කාර්තුවට වඩා භයානකයි ගියවුරුද්දේ තෙල් නැති වුණේ ණයත් ගෙවමින් තෙල් ටිකක් තිබ්බා ණයත් ගෙවමින් ගෑස් ටිකක් තිබ්බා ණයත් ගෙවමින් විදුලිය ටිකක් දීව්වා දැන් ණය ගෙවන්නේ නැහැ ඩොලර් කෝටි 600ක් අපි ණය ගෙවන්නේ නැහැ ණය ගෙවන්න තුව මොකද උනේ ජාත්‍යන්තර මුල් ආරම්භවල මැදිහත් වුණා ඊට පස්සේ මොකද කියන්නේ සම්පත් ටික විකුණපල්ලා වෙළඳපොළ විවෘත කරපල්ලා බලාගාර ටික විකුණපල්ලා पेट्रोल सेट के विकुना पल्ला अद एदा तेल ने अद पेट्रोल सेट ने अपिट एदा तेल ने अद त्री गुना माले तेल टंकी संकीर्ण अपिट आई थी ने एदा विदुलिया ने तवट का दर्शन यहाँ पे बलागार टिका आई थी ने अपिट उन्नत विच दी विदुलिया ने त्येकट वड़ा बहाना का बलागार ने त्येकट
තෙල් නැති වෙන එකට වඩා භයානකයි පෙට්‍රල් සෙට් එක නැති වෙන එක. දැන් වික්කනේ. චීනටයි ඕස්ට්‍රේලියානු කාරකට වික්කා. එදා එදා අපිට තෙල් නැහැ. අද පෙට්‍රල් සෙට් නැහැ. එදා අපිට විදුලිය නැහැ. තව ටික දවසකින් අපිට බලාගාරනේ. දැන්ටම තරංග වික්‍රමසිංහ ගෑස් කම්පැනි විකුණන්න දාලා තියෙන සෙල්ගම් සෙල් කම්පැනි. පෞගේද අයවැය කතාවක් ඉදිරිපත් කළා කිව්වා. සෙල් සමාගම් විකුණනවා කිව්වා. මිලියන 2000ක් ලාභයි. එදා අපිට ගෑස් නැහැ. තව ටික දවසකින් අපිට ගෑස් සංස්ථාව නැහැ. කොහොමද වෙන්නේ? හොඳද නරකද? ගෑස් නැති එකද ගෑස් සංස්ථාව නැති එකද? විදුලිය නැති එකද බලාගාර අහිමි වෙන එකද? තෙල් නැතිව එකද තෙල් ටැංකිය නැතුව යන එකද? එනිසා එදාට වඩා තත්ත්වය භයානකයි. මතද බලන්න. එතන රනිල් වික්‍රමසිංහ හදලා තියෙන මොකද්ද? එයා නේද ඉතාමත් අර නිකන් කල් මරලා කල් මරලා කල් මරලා යාන්තම් මේ පුටුවේ වාඩි වුණා 70 වසක් පැන්නට පස්සේ. දැන් මොකද කරන්නේ? කඩිමුඩියේ තියෙන ටික විකිණීම සඳහා තමයි ඔංග එකම සලස්ම. ඒ දැන් කරන දේ අනාගතේ මොකද කරන්නේ? එයාගේ අනාගත සලසුම් මොකද්ද? මේ ඈත ගම්වල දුවා දරුවන්ට ඉදිරියට යන්න තියෙන එකම එක පාරක් තමයි පාරවල් අතර ප්‍රධානම පාර තමයි අධ්‍යාපනය. අපේ හිඳුම සුනිල් සොහිරා ඈත හිඳුම ඒ ප්‍රදේශයේ ඉපදිලා අද විශ්වවිද්‍යාල මහාචාර්යවරු බවට පත් වෙන්නේ මොකක් නිසාද? නිදාස අධ්‍යාපනයේ ප්‍රතිඵල නිසා. ඈත නිකවරටියේ පීබී ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් වෙන්නේ නිදාස අධ්‍යාපන නිසා. ඇටවීර ගොල්ලෑවේ මෙදවච්චි දිසානායක මහත්තයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙන්නේ නිදාස අධ්‍යාපන නිසා. කැබිටි ගොල්ලෑවේ ඈත ගමක ඉපදුණු ඒ මහත්මයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වෙන්නේ නිදාස අධ්‍යාපන ප්‍රතිඵල නිසා. අද මේ ගම්මුල යම් ප්‍රමාණයක් හෝ සමාජ තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් උරුම කරගෙන තිබෙනවා නම් නිදාස අධ්‍යාපනය. දැන් රනිල් වික්‍රමසිංහ අත තියන්න යන කොතෙන්ද? අන්නේ අධ්‍යාපනයට. දැන් ටික ටික පටන් අරගෙන තිබෙන්නේ විශ්වවිද්‍යාලවලට ආචාර්යරු බඳවා ගන්න එපා කියලා නියෝගයක් දීලා ඉවරයි. ද විශ්වවිද්‍යාලවලට ආචාර්යරු බඳවා ගන්න නේ. හැම දෙපාර්තමේන්තුවම හැම අධ්‍යයන අංශකම හිටියක් තියෙන ආචාර්යවරුන්ගේ. කැලණි විශ්වවිද්‍යාලේ IT ডিপার্টমেন্ট එක. හරිද? ඒ අංශේ. ගුරුවරු 26ක් ඉන්න ඕන ඉන්නේ 4 දෙනයි. කට්ටිය දාලා යනව. හැබැයි බඳවා ගන්න ඉඩ දෙන්නේ නැහැ. අද මුළු විශ්වවිද්‍යාල පද්ධතියම පවත්වාගෙන යන්න බෑ. එයි රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයාට නියෝගයක් දීලා ඉවරයි. විශ්වවිද්‍යාල වලට ආචාර්යවරු බඳවා ගැනීම නතර කරන්න කියලා. බඳවගන්නේ නෑ. ඒ විතරක් මෙතෙක් නොමිලේ පාඨමාලාවල් දීපු විශ්වවිද්‍යාල තිබුණා. මොරටුවේ තාක්ෂණික විශ්වවිද්‍යාලය. ඉංජිනේරු තාක්ෂණික විශ්වවිද්‍යාලය. නොමිලේ ගැන්නුවේ මේ අවුරුද්දෙන් 225000ක් ගන්න. ඔරුගොඩවත්ත තාක්ෂණික විශ්වවිද්‍යාලය නොමිලේ ගන්නුවේ මේ අවුරුද්දෙන් සල්ලි ගන්නවා 102000ක් විතර. රත්මලාන කටුනායක TTI ආයතනයේ නොමිලේ ඉංජිනේරු ආයතනයකට කටයුතු කරා මේ අවුරුද්දෙන් 225000ක් ගන්නවා. දැන් මොකද කරන්නද? නොමිලේ අධ්‍යාපන දීපු තැන් ටික සල්ලි වලට ගන්න කියලා රනිල් වික්‍රමසිංහ බල කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කරන්න යෝජනා කරනවා. විශ්වවිද්‍යාලට යෝජනා කරනවා. ඒ විශ්වවිද්‍යාලේ තමන්ම පාඨමාලා විකුණලා සල්ලි හොයාගෙන විශ්වවිද්‍යාලේ නඩත්තු කරගෙන යන්න කියලා. විශ්වවිද්‍යාල ඇතුලේ එළියට පාඨමාලා විකුණලා ඒකෙන් සල්ලි හොයාගෙන ඒක විශ්වවිද්‍යාල කරගෙන යන්න. ඒක නම් මොකද්ද? මේ ඈත ගම්වලින දුවා දරුවන්ට ඉදිරියට යාම සඳහා තිබුණ එක ප්‍රධාන පාරක් අධ්‍යාපනය. ඒකත් සල්ලි වලට විකිණීමේ සලස්ම රනිල් වික්‍රමසිංහ නිරතවලයි. ඊළඟ සෞඛ්‍ය පෞගේ දවගලට මතක ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධිය කිව්වා ආණ්ඩුවේ ඉස්පිරිතාලවල
गेवन माट्टु ऐति करनो किला गेवन राज्य रोहला ला गेवन माट्टु ऐति करनो मैं पहल मंडले रोहला तीनो माट्टु क्या करें देखा पहल मंडले रोहला तीनो माट्टु देखा ही तीनी दरानी विक्रम सिंह करने मुकद एक कक निदास सौख्य अनेक माट्टु गेवन माट्टु एक ने पहल मंडले रोहले तवा माट्टु देखा खदला गेवन माट्टु करने රෝහලේ තියෙන වාට්ටු ටික මොකද කරන්නේ එකක් නිදාස් සෞඛ්‍ය සේවය අනෙක ගෙවන වාට්ටු දැන් ගෙවන වාට්ටු මුදල් ගෙවලා යන්නේ ඒතර මොකද වෙන්න ඕන ඒකේ බෙහෙත් තියෙන්න ඕන අරකේ නිකන්නේ බෙහෙත් නැතත් කමක් නැත ඒ වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕන මේ වාට්ටුවේ හිටියත් නැතත් කම් නැත उपकार අපේ රටේ නිදා සෞඛ්‍ය සේවය විසින් ඇති කරලා තියෙන විශාල ප්‍රතිඵල තියෙනවා ඉන්දියාවට වඩා උඩින් ඉන්නවා හැබැයි මොකද කරන්න හදන්නේ අන්න රනිල් වික්‍රමසිංහගේ ඊළඟ සැලැස්ම නිදා සෞඛ්‍ය සේවය අවලංගු කරලා පොකට් එකේ සල්ලි තියෙනවා නම් බෙහෙත් ගන්න පුළුවන් පොකට් එකේ සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන් කියලා මතය හදන එක තමයි යාගේ දෙක තුන්වෙනි එකේ හදන්නේ මොකද්ද තියෙන සම්පත් එක විකුණන්න ආපහු टेलीकॉम आयतन सामान्य दिदास विशिका वृद्धि दस लक्ष दाहत्र दाहक लाभ है मिलियन दाहत्र दाहत्र दाहक लाभ है टेलीकॉम में कर दें एक विकुण विकुण मुकद विकुण काले पड़ी डॉलर टी कक्की नौ ए डॉलर टिके रणिल किनो रट कोड दें मगे इट बस टेलीकॉम में कर ना पिटर रट समागम हेम वसरे मलाब लबनो ලාභය ඩොලර් වලින් ගෙනියනවා එයා අවුරුද්දකට මිලදී ගන්න ගේන ඩොලර් වලට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු 4 5 කර ඩොලර් ටික අරගෙන යනවා හැබැයි අවුරුදු 4 5 ගිර රණිල් නැනේ ඩොලර් එන්නේ රණිල් ඉන්න වෙලාවට විකුණලා දැන් මෙහෙමනේ දුරකතන සමාගමක් විකුණනවා දැන් තමුන්වන්සලා දුරකතන බිල් ගෙවන්නේ මොන වගේද රුපියල් වලින්නේ නේද රුපියල් වලින් එතකොට සමාගම පිටරටනේ අපි දැන් ජපාන් සමාගමක් ආව. එංගලන්ත සමාගමක් ගැන කියනවා. හරි ජපාන් හරි එංගලන්ත හරි සමාගමක් ඇවිල්ලා ගත්තා ටෙලිකොම් එක. ඒගොල්ලෝ අපේ දුරකථන ගාස්තු අපි කියවන්න මොනවද? රුපියල් වලින්. ටෙලිකොම් ගන්න කෙනා ලාභ ලබනවා. රුපියල් වලින්. එංගලන්ත රුපියල් ගෙනියන්නද? ජපානෙට රුපියල් ගෙනියන්නද? එයා ගෙනියන්න මොනවද? එයා ගෙන යන්නේ ඩොලර් එයා මේ මිලදී ගන්න එහෙන් ණයට අරගෙන එහෙමත ඒ කම්පැනිේ ලාභේ මොකද කරන්නේ යා මේකෙන් ලබන ලාභය ඩොලර් කරලා හෙට ගෙනියනවා හැබැයි රනිල් ඉන්න වෙලාවේ ඩොලර් ටිකක් ලැබෙනවා රනිල් ගියාට පස්සේ එන කට්ටියට ඩොලර් ගෙවන්න වෙනවා ඔකයි මේ කරන්නේ නැත්තම් මිලියන 14000ක් ලාභ ලබනවා දැන් පහුගිය දවස්වල කිව්වේ මොකද්ද මේ පාඩු ලබන ආයතන ආණ්ඩුවට බරක් පාඩු ලබන ආයතන තියාගෙන යන්න බෑ හැබැයි පාඩු ලබන්නේ මේවා මිලියන 14000ක් ලාභ ලබනවා අන්න ඒක විකුණනවා පිටරට සමාගමකට දැන් පෙට්‍රල් සෙට් එක වික්කා පෙට්‍රල් දැන් ලාභ තෙල් සංස්ථාව දැන් ලාභ ලබනවා එයි පිටරටින් ගෙනල්ලා යන වියදමට අනුව සූත්‍රයට දාලා ගාන කියනවා පිටරටින් ගෙනල්ලා මේ පැල්මන්ඩුල සෙඩ් එකට ගේනකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක් වෙනවනේ 450ට විකුණන ලාභය තියාගන්න පාඩු වෙන විදියක් නේ නරක් වෙනවද අපතේනවද අලවිය නැති වෙනවද තෙල් පාවිච්චි නැතු වෙනවද තෙල් වෙනකොට මොන හරි පාවිච්චි කරන්න පටන් ගන්න මුකුත් නැ ඒ බිස්නස් එක ස්ථාවරයි දැන් මොකද කරන්න හදන්නේ चीन समागण से
ඊතර රණිල් ඉන්න කාලේ කීයක් හරි ලැබෙනවා ඒ පෙට්‍රල් විකුණන්නේ රුපියල් වලින් ඒ රුපියල් ඩොලර් බවට පත් කරලා ඒක චීනෙට ගෙනියනවා දැන්ට කියන්නේ මොකක්ද දන්නවද අවුරුද්දක් යනකම් ගෙනියන්න බෑ අවුරුද්දකින් පස්සේ කියන රණිල් ඉන්නේ අවුරුද්දයි දැන් චීන සමාගමත් එක්ක ගහපු ඇග්‍රීමෙන්ට් එක මොකක්ද ඕගොල්ලෝ ඩොලර් වල දීලා තෙල් ගේන්න ඕන හැබැයි ලාභය ගෙනියන්න බෑ අවුරුද්දක් යනකම් අවුරුද්දෙන් පස්සේ ගෙනියන්න පුළුවන් හරිද අවුරුද්දෙන් පස්සේ මොකද වෙන්නේ චීන සමාගම එක සැරේ ඩොලර් ගේන්නේ අවුරුද්දකින් පස්සේ හැම අවුරුද්දෙම ඩොලර් ගෙනියනවා ඔන්න රණිල් කරන වෙන්නේ පෙට්‍රල් සෙට් එක විකුණනවා ඊළඟ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා ඒක ලාභය මිලියන 10000යි 2021 අවුරුද්දේ කෝටි 1000ක් ලාභයි හෙට ගත්තොත් ඇමරිකන් සමාගමක් හෙට ගත්තොත් ඇමරිකන් සමාගමක් ලබන අවුරුද්දේ කෝටි 1000ක් ලාභයි කෝටි 1000ම ඩොලර් කරලා ගෙනියනවා හොඳද අපි ආයෝජන වලට විරුද්ධ නැහැ හැබැයි ලංකාවට ආයෝජන එන්න ඕන ඩොලර් වලින් බිස්නස් කරන්න ආයෝජන වල රුපියල් වලින් බිස්නස් කරලා වැඩක් නැහැ ආයෝජන එන්න ඕන ඩොලර් වලින් බිස්නස් කරන්න අපි කැමති කොතෙන්ද පුල් මුඩේ කණිජ වල නිදී තවත් නිස්සාරණය කරලා හොඳ මූලික ප්‍රභේද හදලා එතෙන්ට ආයෝජනයක් ඇවිල්ලා ඒක පිටරට විකුණලා ඩොලර් ගේනවා ඒක ඩොලර් ව්‍යාපාරකට තමයි ආයෝජන එන්න ඕන මේ තියෙන මොකද්ද අපේ කොළොංගහ මිනිරම් පතල තියෙනවා කහටකහ පතල තියෙනවා කහටකහ පතලේ මිනිරම් වලින් තව අපිට දිනු කරන්න පුළුවන් දැන්ට අපි මිනිරම් හදන්නේ ඒක ග්‍රැෆීන් බවට පත් කරන්න පුළුවන් එතෙන්ට ආයෝජනයක් ඕන එතෙන්ට තාක්ෂණයක් ඕන එතෙන්ට එන්න ඇයි මිනිරම් පුල් මේ පැල්මඩුලේ පොලේ විකුණන්නේ නැණි ග්‍රැෆීන් පැල්මඩුලේ පොලේ විකුණන්නේ නැණි ඒව විකුණන්නේ පිට රටට එයා ඩොලර් රන් ඇවිල්ලා කර්මාන්තශාලාව දානවා එයා ඩොලර් රුපියල ලංකාවට ඩොලර් ගේනවා හැබැයි මේ දෙන්න හදන්නේ මොනවද මේ දෙන්න හදන්නේ රුපියල් වලින් බිස්නස් ටෙලිකොම් එක ගන්නවා ඩොලර් දීලා රුපියල් වලින් දුරකථන බිල් එකතු කරනවා ඩොලර් වලින් ලාභය අරගෙන යනවා මෙන්න මෙන්න මන්නාරම් ද්‍රෝණී දැන් ඊයේ පෙරේදා රණිල් වික්‍රමසිංහ ගිහිල්ලා අදානිත් එක්ක ඇග්‍රීමෙන්ට් එක සයින් කරා අත්සන් කරා මන්නාරම් ද්‍රෝණී තියෙනවා මෙගාවොට් 2000ක විදුලිය හදන්න පුළුවන් සුළං බලයෙන් දැනටමත් අපේ රටේ අවශ්‍යතාවය 2000යි අපේ මුළු ධාරිතාව ඒ වගේ තව ධාරිතාවක් හදන්න පුළුවන් මන්නාරම් ද්‍රෝණී හුලං වලින් විතරයි දැන් මොකද කරන්නේ ඉන්දියානු අදානි සමාගමට දෙනවා එතන මෙගාවොට් 500ක් හදන්න එයා මොකද කරන්නේ එයා මෙගාවොට් 500ක් හදනවා එයා විදුලි බල මණ්ඩලයට විකුණන්නේ ඩොලර් වලින් විදුලි බල මණ්ඩල අපිට විකුණන්නේ රුපියල් වලින් දැන් විදුලි ඒ කියන්නේ අදානිට බෑ කිලින් අපිට විදුලි විකුණන්න අදානි විදුලි බලය හදලා විදුලි බල මණ්ඩලයට විකුණන්න ඕන හැබැයි දැනටමත් ජූසු වෙ තියෙන මොකද්ද ඩොලර් වලින් තමයි විදුලි බල මණ්ඩලයට විකුණන්නේ විදුලි බල මණ්ඩලේ රුපියල් වලින් අපිට විකුණනවා අදානි ඩොලර් වලින් ලාභය ගෙනියනවා කොහොමද ඉන්දියාවේ මේ ළඟදී සුළං බලාගාරයක් හැදුවා ඒකට ටෙන්ඩර් කැඳෙව්වා ටෙන්ඩර් කැඳවුවට ඒ ටෙන්ඩරේට අදානි ඉදිරිපත් වුණා ඉන්දියාවේ අදානිට දෙන්නේ ටෙන්ඩර් කරලා ඉන්දියාවේ විදුලි එකක කදන්න අදානි දීපු ගාණ තමයි ඩොලර් 7355යි ඩොලර් 7355 ඩොලර් 7355 ඉන්දියාවේ අදානි එයි ඉන්දියාවේ විදුලි බල මණ්ඩලේ හරිනේ ඒ ආයතනේ ටෙන්ඩර් කැඳවනවා සුළං බලයෙන් බලාගාරයක් හදන ගාණ කියන්න කියලා එතන සමාගම් ගොඩක් ඉල්ලුම් කරනවා අදානි දෙන්න කීයද ඩොලර් 7355ට අපේ ටෙන්ඩර් නේ අදානි දෙන්න හදන කීයද ඩොලර් 7755ට ඉන්දියාවේ අදානි දෙන්න 3000ට ලංකාවේ අදානි දෙන්න 7000ට ඩොලර් 7 හිතන්න එතන මොකද වෙන්නේ අපේ සුළඟෙන් විදුලිය හදලා අදානි මොකද කරන්නේ ඩොලර් වලින් ලාභය ගෙනියනවා ඉතින් තෙල් පිට රටින් ගෙනවත් එකයි තෙල් පිට රටින් ගේන්න අපිට ඩොලර් ඕන
සුලම් බලෙන් හදලා 8 ඩොලර් වලින් ගෙනියනවා වැඩක් නැහැ නේ දෙකම එකයි තෙල් වලින් විදුලිය හදුවත් එකයි කුලගෙන් හදුවත් එකයි එහෙම වෙනවා තෙල් වලින් අතන්ඩ ඩොලර් යනවා සුලම් වලින් හදුවොත් ඒ ලාභය ඩොලර් වලින් අදාණ ගෙනියනවා අපි කියන්නේ අපි ආයෝජන වලට විරුද්ධ නැහැ හැබැයි ලංකාවට ආයෝජන එන්න ඕන කැමති නේ ඩොලර් වලින් බිස්නස් කරන්න එහෙම නැතුව නේද රුපියල් වලින් බිස්නස් කරන්න අවිල වැඩක් නැහැ ආයෝජන රුපියල් වලින් බිස්නස් කරලා ලාභය අරගෙන ඩොලර් වලින් ගෙනියනවා ඒකට ඕනද ඒක අපිට කරගන්න බැරිද ඒවා අපිට තාක්ෂණේ නැත්තම් කමක් නැහැ අපිට ප්‍රාර්ථනේ නැත්තම් කමක් නැහැ තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් මන්නාරම් ද්‍රෝණියේ මෙගාවොට් 150ක් හදන්න සාහනදායි ණයත් මේකෙක් හැදුවේ නේ හදන්න තිබ්බ එක ඉතාමත් කුඩා පොලියකට දුන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ හැබැයි ඒක හදන්නේ ප්‍රාර්ථනේ තියෙනවා අපේ විදුලි බල මණ්ඩල දැනටම සුලම් බලෙන් විදුලි බලාගාර හදලා තියෙනවා තාක්ෂණය තියෙනවා ඇයි අදාන්ට දෙන්නේ නේද වත්කම් 105යි 25යි හොරකම් 75යි ඔන්න සූත්‍රය ඔකනේ හේතුව එනිසා ඉස්සරහට යමින් තියෙන කොහොඩද ටෙලිකොම් විකුණනවා නිදා සෞඛ්‍ය නැති කරනවා නිදා අධ්‍යාපන නැති කරනවා ආරක්ෂක සංස්ථාව නැති කරනවා බලාගාර ටික විකුණනවා මෙතන තමයි යමින් තිබෙන්නේ එනිසා රනිල් වික්‍රමසිංහගේ මේ ගමන පරාජයට පත් කළ යුතුමයි එළබෙන මැති වර්ණයකදී මොකද කියන්නේ කරන්න උඩ නැද්ද මේ කරන්න ඕන මේ විනාශය තව දුරටත් අපේ රටට සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා මේ පාලකයා මතකද අපිට 1977 දී කිව්වා ඒගොල්ලෝ මේ ආර්ථික ගමන පටන් ගන්න සිංගප්පූරුව බවට පරිවර්තනය කරන්න කිව්වා ශ්‍රී ලංකාව සිංගප්පූරුව කිරීම තමයි අපේක්ෂාව කිව්වා කියලා මේ ආර්ථික ගමන යාගේ මාමා පටන් ගත්තා කලවර උනේ කොතනින්ද අපේ රටේ තිබුණු සියලු ජාතක නිෂ්පාදනයන් කඩාවැටෙන්න පටන් ගත්තා මේ ඇඹිලි පිටිය කඩදාසිකම් වල තිබ්බා වාලක්‍යන කඩදාසිකම් වල තිබ්බා අඩු තාක්ෂණේ ඒ කාලේ හිටියේ 70 වෙනි දැන් වගේ නෙවෙයි නේද තීන්ත පැනලි වෝට් ටිකක් බොඳ වෙනවා කඩදාසි අපිට මතකයි හැබැයි කර්මාන්සල තිබුණා දිනු තාක්ෂණ අපි ගේන්න තිබුණා හැබැයි මොකද කරේ කඩදාසි කර්මාන්සලට එක වික්කා අද කුඩා කඩදාසි කැලක් පිට රටෙන් ගේනවා ඔන්න රණිල කරපු හපංකම් අපේ රටේ නේද පරන්තම් වල රසායන කර්මාන්සලව තිබ්බා වික්කා ඔන්න රණිලගේ ආර්ථික ගමනේ ප්‍රතිඵල අද රසායන කර්මාන්සලවක් නෑ නයිට්‍රජන් නැරමිය හදන්නේ සපුගස් කන්දේ පොහොර ෆැක්ටරිය තිබ්බා යූරියා හැදුවා මංගා පත්‍ර දැන්වීමත් නේ 1982 පාකිස්තාන්ට යූරියා මෙට්‍රික් ටොන් 50000 ටෙව්වා අපිට වැඩි වෙලා පාකිස්තාන්ට යූරියා වික්කා ජේආර් ආර්ථික ගමන පටන් ගත්තා පොර ෆැක්ටරිය වහලා දැම්මා අපිට සපුගස් කන්දේ නයිලොන් 6 කර්මාන්සලවත් තිබුණා මදුරු දෙල හදපු මාළු දෙල හදපු නයිලොන් 6 කර්මාන්සලව තිබ්බා ජේආර් ජයවර්ධනලගේ සිංගප්පූරු ආර්ථිකය නයිලොන් කර්මාන්සල වහලා දැම්ම අපිට සපුගස් කන්දේ සිපෙට්කෝ මහත්තයා කෘමිනාශක වල්නාශක කර්මාන්සලව තිබ්බා අපිට අපිට අවශ්‍ය වෙන ගොයමට වගාවට අවශ්‍ය වෙන පොහොර ටික හැදුවා කෘමිනාශක ටික හැදුවා වල්නාශක ටික හැදුවා රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ගමන කෘමිනාශක වල්නාශක හදන කර්මාන්සලව වහලා දැම්ම අපිට සපුගස් කන්දේ ඉටිපන්දම් කර්මාන්සලව තිබ්බා මතදිය රනිල්ලගේ සිංගප්පූරු ගමන ඒක වහලා දැම්ම තෙල් සංස්ථාව නැව් වලට තෙල් ගහන මරයින් සර්විස් කියලා ආයතනය තිබුණා නැව් තෙල් අංශයක් තිබුණා රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු ආර්ථික ගමන මොකද කරේ නැව් තෙල් අංශය විකුණලා දැම්ම ජෝන් කීල්සටයි අයෝසි එකටයි අපිට 1968 ආරම්භ කර පිරිපහදුවක් තිබුණා 68 68 කියන දැන් අවුරුදු 55 හැබැයි මොකද කරේ අඩුමතරමේ පිරිපහදුව 68ට වඩා එක බැරල් එකක් වැඩියෙන් පිරිපහදු කරන්න හැදුවේ නේ
හැටාටකන මිට අවුරුදු 55කට පරිණත තාක්ෂණය අලුත් තාක්ෂණය ගෙනාවෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු ගමන පිරිපහද විනාශය දොරකඩගෙන ඉල්ල ඉවරයි ඔන්නේ කොළඹ සිංගප්පූරු වාර්තික අපිට ගින්තොට තුනිලැලි සංස්ථාවක් තිබ්බා රනිල්ගේ සිංගප්පූරු වාර්තිකේ තුනිලැලි සංස්ථාව නැති කරලා දැම්මා අපිට හිඟුරාණ කන්තලේ සීනි අදර කර්මාන්තසල තිබුණා මේ හැත්තකණන් වල අද තිබුණම කොතන තියෙයිද හැබැයි රනිල්ගේ සිංගප්පූරු වාර්තික ගමන සීනි කම්මල් ටික නැති කරලා දැම්මා අපිට සිමෙන්ති කම්මල් තිබ්බා රනිල්ගේ ආර්ථික ගමන සිමෙන්ති කම්මල් ටික විකුණලා දැම්මා අපිට වාණ කම්මල් තිබුණා රනිල්ගේ ආර්ථික ගමන වාණ කම්මල් ටික විකුණලා දැම්මා අපිට සබන් අතර BBC ආයතන තිබුණා මතකද BCC විකුණලා වහලා දැම්මා මොකද කරේ රටේ මුළු ආර්ථික විනාශ කරපු තම රනිල්ගේ සලස්ම ඒගොල්ලන්ට කරගන්න බැරි ටිකක් ඉතුරුව තිබුණා අපේ බලශක්තියට අත තියන්න බැරි වුණා තෙල් විදුලියට අත තියන්න බැරි වුණා එදා රනිල්ට අපේ මූල්‍යවලට පොඩ අත තියන්න බැරි වුණා රක්ෂණයට අත තියන්න බැරි වුණා අපේ ටෙලිකොම් වලට අත තියන්න බැරි වුණා අන්න රනිල් වික්‍රමසිංහ මාමගේ ඉතුරු කොටස කරන්න මේ ඉන්නේ ඔක්කොම අතරලා දාන එනිසා අද මේ රට තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත් ඔවුන්ගේ ආර්ථික ගමන පරාජයට පත්කොට නව ආර්ථික ගමනකට දොරටු විවෘත වෙන පාලනයක් අපි විසින් ගොඩනගා ගත යුතුයි කරන්න ඕන මෑත කාලේ ලෝකේ වසංගතාව රටවලට ගැටලු ආවා යුද්ධ ආවා රටවලට ගැටලු ආවා අදත් රුසියාවේ යුක්‍රේන යුද්ධය තිබෙනවා රුසියන් යුක්‍රේන යුද්ධයේ හේතු කොටගෙන යුරෝපීය ආර්ථික කඩාවැටලා තිබෙන්නේ ඇමරිකා විශාල අර්බුදයක තිබෙන්නේ युद्ध निशा रटवल खड़ावेटन वसंगत निशा रटवल खड़ावेटन लोकी हेब युद्धावत वसंगतावत मूल्यवल अर्बुदावत लोकी खड़ावेटन रटवल टिकीन इंडिया चीनी दक्षिण कोरिया मलेशिया वियतनामी वेटिन्नी ऐ माधक इंडिया में लंगदी प्रकाश कल दिबुना දෙදාස් 47 වෙනකොට ලෝකේ ලොකුම ආර්ථිකය හදනකෝ ඉන්දියාවේ 1 දැන් ඒක ඇමරිකාව 2 චීනනේ 2047 වෙන ලෝකේ පළවෙනි ආර්ථිකය ඉන්දියාව බවට පත් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඉන්දියාවට අවුරුදු නිදාස ලැබිලා අවුරුදු 100 පිරෙනකොට ලෝකේ පළවෙනි ආර්ථිකය ගොඩනගනවා කියලා ඒගොල්ලෝ කියනවා රනිල් වික්‍රමසිංහත් කිව්වා නේද එතුමා බලාපොරොත්තු වෙනවලු නිදාසට අවුරුදු 100 පිරෙනකොට කණ්ඩ බොණ්ඩ යාන්තම් තින් රටක් හදන්න ලැජ්ජ වෙන්න ඕන ඉන්දියාව ගැන අපිට වැඩ ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ රට පොහොසත් හැබැයි ජනතාව දුප්පත් ඒක වෙන ප්‍රශ්නයක් අදානිලා ඉන්නෝ අම්බාන්ලා ඉන්නෝ විජේමල්ලාරලා ඉන්නෝ හැබැයි ජනතාව දුප්පත් ඒක වෙන කතාවක් හැබැයි රට පොහොසත් අද ලෝකේ ಐಟಿ වෙළඳපොළෙන් වැඩිම පංගුව අත්පත් කරන් තියෙන ඉන්දියාව. අද මේ කලාපේ මෝටර රථ වෙළඳපොළෙන් වැඩිපුරම අත්පත් කරන් තියෙන ඉන්දියාව. අද මේ කලාපේ කුසි වෙළඳපොළෙන් වැඩි පංගුව අත්පත් කරන් තියෙන ඉන්දියාව. අද ලූණු අපිට එන්නේ ඉන්දියාවේ. බිත්තර ගේන්නේ අපිට ඉන්දියාවේ. එහෙම නෙවෙයි. ඉන්දියාව. මොකද්ද රහස? මේ රටවල් නොසලන ආර්ථිකයක් හැදුවේ කොහොමද? ලෝකේ විශාල ව්‍යසනයක් එනකොට ඒ ව්‍යසනයන්ට මූණ දෙන්න පුළුවන් ආර්ථිකය කැදුවේ කොහොමද වෙනමුකුත් වෙයි නිෂ්පාදනය නිෂ්පාදනය වෙන කොතරින්වත් මේක කරන්නේ ඉන්දියාව වෘත්ත දෙන්නේ නිෂ්පාදනය චීනය වෘත්ත දෙන්නේ නිෂ්පාදනය දකුණු කොරියාව වෘත්ත දෙන්නේ නිෂ්පාදනය වියට්නාමය වෘත්ත දෙන්නේ නිෂ්පාදනය මැලේසියාව වෘත්ත දෙන්නේ නිෂ්පාදනය අපි සියලු නිෂ්පාදන ආයතන කඩවැට්ටුවා දැනුත් වෙනවා අපේ කර්මාන්ත නිෂ්පාදනය සියලු 23කින් කඩවැටලා තියෙන මේ අවුරුද්දේ මම කලින් කිව්වේ මේ රත්තරන් කලාප විතරක් ඇඟලුම් කර්මාන්ත 7කට වඩා වැඩි ප්‍රමාණයක් වෙහිලා තියෙනවා රට පුරා විශාල ප්‍රමාණයක් වෙහිලා තියෙනවා නිෂ්පාදනය කඩවටලා ලෝකයේ ආර්ථිකයකට යන්න ගමනක් නැහැ ඒ නිසා රනිල් වික්‍රමසිංහලගේ අපේ ආර්ථික ගමනේ වෙනස මොකක්ද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමන විකිනීම කියා කරන් අරන් ජීවත් වීම ණය ගැනීම ඒ කරගෙන ජීවත් වීම
අපි ආර්ථික ගමන මොකද්ද? ඔවුන් සහ අපි අතර වෙනස් වෙන ප්‍රධානම ආර්ථික ගමන තමයි අපි මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දිරිගන්වන ආර්ථික සලස්මක් හදනවා. ඒක අපේ වැඩේ. අපි මේ ළඟදී හම්බුණා ලංකාවේ ප්‍රධාන පොල් කර්මාන්ත කරුවන්ගේ සංගමය. ඔවුන් කියනවා අපිට ඩොලර් බිලියනකට එහා යන ආර්ථික ඩොලර් බිලියනකට එහා යන ආර්ථික පොල් කර්මාන්තයක් හදන්න පුළුවන්. පොල් අර අපි කියන්නේ පොල් බත් නේද අපි අර කියන්නේ කොහොබත් කොහොබත් වලින් විතරක් ඩොලර් මිලියන 300ක 400ක ආර්ථිකයට යන්න පුළුවන්. හැබැයි අලුතින් වගා කරලා නෙමෙයි මේ තියෙන ඉඩම් වල ඵලදායිතාව වැඩි කරන්න සලස්මක් අවශ්‍ය අපිට. නව වගාවන් ගැන අපි පස්ස කල්පනා කරමු. හැබැයි මේ තියෙන වගාවන්ගේ තියෙන වගාවන්ගේ ඵලදායිතාව වැඩි කරොත් මහවතු වල අඩුම තරමේ වැඩි කරොත් පොල් ගෙඩි මිලියන 500ක් වැඩි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකට සහන දෙන්න ඕන. ඒකට දිරි දෙන්න ඕන. විශාල වතු වරන් නිකන් දාලා තියන්න බෑ. කොළඹ සමහර අය නිකන් වතු වරන් අක්කර 500 ඔහෙ දාලා තියෙනවා. එහෙම තියන්න බෑ. වගා කරන්න ඕන. අපට ඉලක්කයක් දෙන්න ඕන. අඩුම තරමේ අවුරුද්දකට මෙච්චර ප්‍රමාණයක්වත් පොල් කඩන්න ඕන. එහෙම නැත්නම් පොල්වත් එන්නේ නැති වැඩක් නෑ. ජාතික සම්පත් රටේ ඉඩම් එකල මොකද කරන්න ඕන කැමති වෙන්නේ අන්න එතන අපිට ආර්ථිකයක් තියෙනවා එතන තමයි රස්සාව දෙන්නේ කොහොමත් කර්මාන්තය තුළ රස්සාව හැදෙනවා එතන තමයි ඩොලර් උත්පාදනය කරන්නේ හරිද ඒ නිසා අපිට එතන ආර්ථිකයක් තියෙනවා මම අද උදේ මේට ඉඳ කලින් අපේ රටේ මැණික් මේ රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන මැණික් ව්‍යාපාරයේ දෙනාය හම්බුණා ඔවුන් කියන මොකද්ද ලංකාවට මැණික් පිලිස්සීමේ මේ තාක්ෂණය අපි උඩින් ඉන්නෝ මැණික් කැපීමේ තාක්ෂණය අපි උඩින් ඉන්නෝ මැඩගස්කරේ වැනි රටවල් වල විශාල මැණික් ප්‍රමාණයක් හම්බුණොත් ඔවුන්ට පිලිස්සීමේ හෝ මැණික් කැපීමේ තාක්ෂණයෙන් ඔවුන් දුර්වලයි එනිසා අපිට තාමත් හොඳ සක්්‍යතාවයක් තිබෙනවා අපිට මැණික් සම්පතක් තිබෙනවා ශ්‍රී ලංකා නිල් මැණික කියලා කියන්නේ ලෝකේ එක බ්‍රෑන්ඩ් එකක් සිලෝන් ටී වගේ තමයි අපේ නිල් මැණික ශ්‍රී ලංකා නිල් මැණික ඒක එහෙම තමයි. තව හොඳ විභවයක් තියෙනවා. මේ කර්මාන්ත අපි හරියට ගෙනල්ලා. අද ක්‍රමානුකූලව දැනට මැණික් කර්මාන්තයේ හබ් එක බවට පත් වෙලා තියෙන බැංකොක්. දැන් ඒක තල්ලුවේ මෙන්න ඩුබායි වලට. හැබැයි ඩුබායි වල මැණික් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මැණික් වෙළඳපොළ බවට පත් වෙන්නේ ඩුබායි. කොහොමද වෙන්නේ එහෙම? ඩුබායි වල මැණික් නැහැ. හැබැයි මැණික් සෙන්ටර් එක වෙන්න යනවා ඩුබායි. අපිට මැණික් තියෙනවා ඉතාමත් ලෝකේ පිළිගන්නලද මැණික් සම්පතක් තිබෙනවා බ්‍රෑන්ඩ් නේම් එක සැක මැණික් සම්පතක් තියෙනවා හොඳ තාක්ෂණය තිබෙනවා ඒ පිළිවෙල ඉතාමත් උනන්දුවෙන් වැඩ කරන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා ඒ හරහා තාක්ෂණය අධ්‍යක්ෂකම් තියෙන මිනිස් ශ්‍රමයක් තිබෙනවා මේ ටික ඉතා හොඳින් කළමනාකරණය කරොත් ලෝකේ මැණික් කේන්ද්‍රේ බවට ශ්‍රී ලංකාව පත් කරන්න පුළුවන් ඒකේ කේන්ද්‍ර ස්ථානයේ බවට රත්නපුර පත් කළ හැකි මතක තබා ගන්න. ආර්ථික සලස්ම. ඔවුන් අපිට කියන ඇතන ඩොලර් බිලියන ආර්ථිකයක් ඇතන තියෙනවා. ඒක වැදගත්. ඩොලර් බිලියනක වගේ ආර්ථිකයක් අපිට ඇත උත්පාදනය කරගන්න පුළුවන්. අපි යන්න ඕන මොකද්ද? අපේ රටේ නිෂ්පාදනය මත ඉලක්ක කරගත් ආර්ථිකයකට යන්න ඕන. අපේ තේ කර්මාන්තය. අද අපිට වැඩිපුර තේ නිෂ්පාදනය ගෙන දෙන්නේ සුළුවා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදකයා. අක්කර භාගයක් අක්කර ඇත්තන තේ නිෂ්පාදක තමයි වැඩිපුර අපිට නිෂ්පාදන ගෙන දෙන්නේ. ඔවුන් තේවත්ත බලා ගන්නවා, පොහොර ටික දානවා, උදේ නැගිටලා කොළේ අත ගන්නවා, පැලේට පස් ටික එකතු කරනවා. ඔවුන් ඉතාම තමගේ දරුවෙක් හදනවා වගේ තේ පැලේ හදනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අද ලෝකේ ටී හබ් එක කොහෙද? අද තේ කේන්ද්‍රයේ තේ මාකට් එක. දැන් දඹුල්ලේ එළවලු හබ් එක වගේ නේද? අපේ එළවලු මාකට් එක කොහෙද? දඹුල්ලේ. ලෝකේ තේ මාකට් එක කොහෙද? ඩුබායි. එක තේ ගහක් නැහැ ඩුබායි වල. හැබැයි ඒගොල්ලන්ට සලස්මක් තිබුණා මොකද්ද? ලෝකයේ තේ කේන්ද්‍රය බවට පත් වුණා ඩුබායි. අපේ පාලකයන්ට කිසි දැක්මක් තිබ්බේ නැහැ. ඔහෙද වතු විමිය වගා කරනවා, ඔහෙ ෆැක්ටරි අඹරනවා, ඔහෙ පෙට්ටි කරනවා, ඔහෙ බල්ක් පිටින් යවනවා. අපේ රටේ තේ වලින් 72%කට වඩා වැඩි ප්‍රමාණයක් කරන බල්ක් වලින් වැලියුඩ් කරන්නේ නැහැ. අපි ඉස්සුතිවන්ත වෙන්න ඕන. ඩිල්මා ආයතනේ මේ මෑතකදී එයි ඉමිකරු මිය ගියා. ඔවුන් අද ඕස්ට්‍රේලියාව, නව ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකානු වෙන රටවල් වල
උඩින්ම ඉන්නේ ඩිල්මා ඒ අවසන් නිෂ්පාදනය දක්වා තේ කරගෙනලා වතුර එකට දාලා බොන්න පුළුවන් හැබැයි මේ අවසන් නිෂ්පාදනය දක්වන්නේ 128යි 172 බල්ක් යවන්නේ තොග පිටින් ඒවා ඩුබායි වලට අවිල්ලා ඩුබායි වලින් මොකද කරන්නේ එක එක අය අරගෙන විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් ලෝකෙට යවනවා අපේ ධනෙ අපේ බ්‍රෑන්ඩ් නේම් එක අපිට දෙන වටිනාකම වෙන රටවල් ධනෙ උත්පාදනය කරනවා එතන ආර්ථිකයක් අපිට තියෙනවා සංචාර කර්මාන්ත අපි හිතන අපිට ඩොලර් බිලියන 4ක ආර්ථිකයකට යන්න පුළුවන් ඒක අපි සලසුම් අදලා තිබෙනවා මරයින් ඉන්ඩස්ට්‍රි එක අපිට ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් තියෙන එතන නාවික කර්මාන්ති එතන අපිට යන්න පුළුවන්කම තිබෙනවා IT මාකට් එකේ අඩුමතරමේ ඩොලර් බිලියන 4ක ආර්ථිකයකට ගොඩනගන්න පුළුවන් එතන ඉඩක් තියෙනවා අපි කුස කර්මාන්ත ලොකු තැනකට ගේන්න ඕන මේ යල මහ දෙකක් නවකා කරනව වෙනුවට කුස්කර්මාන්තේ ප්‍රධාන දේ ලෝක වෙළඳ පොළට යන්න නම් ලෝකේ මාකට් එකට යන්න බෑ අපේ බටු දැන් බටු පිට රට යවන තමයි හැබැයි පිට රට ඉන්න අපේ අයට කණ්ඩ සුද්දට කණ්ඩ නෙවෙයි දැන් අපි හාල් ටිකක් පිට රට යවන තමයි හැබැයි පිට රට ඉන්න අපේ අයට කණ්ඩ අපි තාමත් බැරුණා විදේශිකයගේ මාකට් එකට එන්න කුසි නිෂ්පාදන විදේශිකයගේ මාකට් එකට නම් කරුණුතර සම්පූර්ණ වෙන්න උනා එක ගුණාත්මක භාවය ලෝකේ බොහෝ රටවල් අපිට වඩා වැඩි ආහාරයේ තියෙන ක්වොලිටි එක බලන ගුණාත්මක භාවය බලන එනිසා අපේ එළවලු පළතුරු නිෂ්පාදනයේ ගුණාත්මක භාවය මදි ලොරිය කෙහෙල් පටවගෙන ගිහිල්ලා වහලේ උඩයි වහලේ යටයි එහෙම කෙහෙල් වල ක්වොලිටි එකක් ගන්න බෑ බටු ගෝණිය දාලා එහෙට මෙහෙට තලලා ලොරිය පටවගෙන ගිහිල්ලා බටු වලට ගුණාත්මක භාවයක් ගන්න බෑ එනිසා මොකද ඕන ලෝකේ මාකට් එකට යනවා එක ඇසුරුම් කරන්නේ ගබඩා කරන්නේ එළවලු පළතුරු ඇසුරුම් කිරීමේ කර්මාන්තයක් අවශ්‍ය ලෝකේ ඇපල් වස් නිෂ්පාදනය කර රටවල ඇපල් වගා කරනවා වගේම ඇසුරුම් කර්මාන්තය තන ඇපල් වල පල්මඬුලේ පොලට එනකොට ඇපල් ගෙඩියන්නේ කොහොමද පෙට්ටියක බිත්තර උසුරනවා වගේ නේද ගෙඩිය ගෙඩිය වෙන වෙනම තියලා තැලෙන්නේ නැහැ පොඩි වෙන්නේ නැහැ ගුණාත්මක බව. ඒක තමයි ලෝක මාකට් එක. ඒ නිසා නිකන් කුසින නිෂ්පාදන පිටරට යවමු කියලාට යවන්න බෑ. ඇසුරුම් කරන්නේ ගබඩා කරන තදගත් ඒ ගුණාත්මක භාවයට. ඊළඟ ගත්තොත් අඛණ්ඩතාවය. යලට මහට යවලා මාකට් එක අල්ලන්න බෑ. අඛණ්ඩව යවන්න ඕන. ලෝකේ සුපර් මාකට් එකට අපිට ගර්කින් දෙනව නම් මොකද වෙන්න ඕන? සතිපතා කන්ටේනර් රැද් එකක් යවන්න ඕන. හැබැයි යල මහ දෙකට වගා කරලා සතිපතායි වන්න බෑ එන මොකද වෙන්න ඕන ලෝක වෙළඳ පොළ යන අඛණ්ඩතාවය වුණා අඛණ්ඩතාවය එන්න නම් යලට මහට වගා කරනව වෙනුවට අපි අපනයන ගම්මාන සංකල්පයකට ගිහිල්ලා ග්‍රීන් හවුස් වලට යන්න ඕන හැමදාම පළදාව නෙලන කුස්කර්මාන්තක අපේ රට අවශ්‍යයි ආහස්වස්ස වෙනුවට සැලසුම් කළද කුස්කර්මාන්තක අපිට ඕන ඊළඟ මිලාඩු වෙන්න ඕන ලෝක වෙළඳ පොළේ තරම් කරන්න එතන මොකද්ද මිලව අඛණ්ඩතාවයේ සහ ගුණාත්මක භාවය තිබුණොත් අපිට අපේ කුසින නිෂ්පාදන වලින් ලෝකෙ වෙළඳ පොළ අත්පත් කර ගන්න පුළුවන් අපේ රටේ වර්ග කිලෝමීටර 65,610ක් තියෙනවා නෙදලන්තේ වර්ග කිලෝමීටර 43,000යි අපිට වඩා රට පොඩි අපේ රටේ වර්ග කිලෝමීටර 310ක් ජීවත් වෙනවා නෙදර්ලන්තේ අපේ රටේ 343ක් ජීවත් වෙනවා වර්ග කිලෝමීටර නෙදලන්තේ 510ක් ජීවත් වෙනවා මිලියන 17ක් ඉන්නවා අපිට වඩා වැඩි ජනගහනත්වය අපිට වඩා රට පොඩි අපිට වඩා ජනගහනත්වය වැඩි හැබැයි ලෝකේ කුසිය අපනයන කරන රටවල් වලින් දෙක මතද යන ලෝකෙට පළතුරු යවන එළවලු යවන මල්ලැතුළු කුසි නිෂ්පාදන රටවල් වලින් නෙදලන්තේ දෙක වර්ග කිලෝමීටර 43,000යි කොහොමද පරිවර්තනය අත්පත් කරගත්තේ ඒ පරිවර්තනය අත්පත් කරගත්තේ නව තාක්ෂණේ යලට මහට විතරක් වගා කරලා නෙමෙයි මේ මහ පොළොව ඉතාමත් හොඳ ඵලදායීතාවය හේතුව කාර්යක්ෂමතාවය හේතුව ප්‍රයෝජන ගන්න සලස්මක් තියෙන්න ඕන ඒ නිසා මේ මාවතෙන් ගොඩ එන්න තියෙන ගොඩක් නෙමෙයි මේ මාවතෙන් ගොඩේම සඳහා සලස්ම තියනවා කවරක්වත් නෙමෙයි නිෂ්පාදනයට උරදෙන නිෂ්පාදන ධෛර්යවත් කරන නව පාලනයක් අපි ගොඩනගා ගන්න ඕන විකිනීම ණය ගැනීම මේකට උත්තරයක් නෙමෙයි එනිසා ජාතික ජනබල වේගයේ මේ සටනට අවතීර්ණ වී තිබෙන්නේ මේ රට ගොඩනැගීමට සමත් වෙන
ජාතික නිෂ්පාදනයේ තෝරාගත්තු ශේෂ්ත්‍රවල ඉදිරියට ගේන සමත් වෙන ආර්ථික සලස්මක් දෙක්ක ඒක තමයි වෙන්නේ ඊට පස්සේ වැඩේ කරන්න බලය ගන්න ඕන කොහොමද ගන්න කොහොමද ගන්න අපේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු සහිතව කාලයක් මුළුල්ලේ මේ පක්ෂ දෙක හැදුවා කොළ පාට ගිනාවා නිල් පාට ගිනාවා නේද රනිල් ගේනවා මහින්දව ගේනවා ජේආර් ගේනවා චන්ද්‍රිකා ගේනවා ඩීඑස් ගේනවා සිරිම ගේනවා ඒ ඩඩ්ලි ගේනවා සිරිම ගේනවා ඩීඑස් ගේනවා බණ්ඩාරනායක ගේනවා ඇති වෙනකම් මේ රට මේ පක්ෂ දෙකෙන් පාලනය කරා හැබැයි මේ පක්ෂ දෙකෙන් මේ රට දෙක පාලනය කරාට ඒකේ ප්‍රතිඵලයකට ජනතාව බේද බින්න වුණා හැබැයි ඒගොල්ල කවදාවත් බේද බින්න උනේ නැහැ ඒගොල්ල හැමදාමත් එකට ඉන්න කණ්ඩායමක් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අමාරු වැටුනහම කෙනෙක් කරදරයට පත් වුනහම පීඩ පතන කගින්ද කෙනෙක් අමාරු වැටෙනවා කහගින්ද පීඩ පතන්නේ තමන්ට වැඩිම විශ්වාසදායක තමන්ට වැඩිම ලෙංගතු කෙනාට තමයි ගිහිල්ලා ප්‍රශ්නේ කියලා උදව්වක් ඉල්ලගන්නේ එමනේ ඉස්සරම එමනේ තමන්ට වැඩිම විශ්වාස තමන්ට වැඩිම ලෙංගතු කෙනාට ගිහිල්ලා උදව්වක් ඉල්ලගන්නේ පෞගේ මේ ජුනි ජුලි වෙනකොට අමාරු වැටුණ රාජපක්ෂ පවුල ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිකම දාලා යන්න සිද්ධ වුණා මහින්ද රාජපක්ෂට ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ගිල හැංගෙන්න සිද්ධ වුණා නේද බැසිල් රාජපක්ෂ ට්‍රයි කරාද රටින් පැනලා යන්නත් බැරි වුණා හැංගෙන්න සිද්ධ වුණා රාජපක්ෂලා තමන්ගේ ඉතිහාසයේ අමාරුවේම වැටුණා පීඨපති කගින් වැඩිම විශ්වාසවන්ත වැඩිම ලෙංගතු කෙනා කවුද කවුද රනිල් හැබැයි ගම්මල තමුනාසල මොකද උනේ මේ රත්නපුර ඇති පදමට උදාහරණ තියෙනවා නේද ඇඹිලිපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ සහ මහාවිද්‍යාලයේ දරුවෝ සූර්යකන්දේ නේද පස් වලට යට කරලා තියෙනවා ඒ ගොඩ නැගීමේ ඒ ගොඩ ගැනීමේ වීරවරිය බවට පත් වෙන කවුද කවුද පවිත්‍ර කාට විරුද්ධවද එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක සාපයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ සාපයට විරුද්ධව මරණ දරුවන්ගේ ඇටසැකිලි ගොඩ ගන්නව කවුද පවිත්‍ර අද එක්සත් ජාතික පක්ෂ නායකයාගේ කැබිනට් ඇමතිනි කොහොමද වෙන්නේ තමුන්වහන්සේලා මරා ගන්නම හැබැයි එයා ජනාධිපති මෙයා ඇමතිනි කොහොමද වෙන්නේ 2015 මහමැතිවරණදී ජනාධිපති වරණදී ජනාධිපති වරණේ වැඩ කටයුතු රැස් සූදානම් කරපුතුන් රැස්වීමකට රාත්‍රියේ වෙඩි තියෙනවා ඒකට නේද මහා අධිකරණෙන් තීන්දුවක් දුන්නා කවුද ප්‍රේමලාල් ජයසේකර එල්ලුම්බාට නියමුණා අර එක්සත් ජාතික පාක්ෂිකයාගේ ජීවිතය අහිමි වුණා වෙඩි තබාගෙන මෙරීගෙන මේ පක්ෂ දෙකෙන් වෙනුවෙන් වැඩ කරා අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ජනාධිපති අර ප්‍රේමලාල් ජයසේකර ඒකේ රාජ්‍යමති කොහොමද වෙන්නේ නාලන්ද එල්ලාවලව විඩිතල ඝාතනය කරා ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ චෝදනා එල්ල වුණේ මහින්ද රත්නතිලකටයි කාටද සුසන්ත පුංචි නිලමෙටයි එක්සත් ජාතික පක්ෂය නාලන්ද එල්ලාවල ඝාතනය කරා කියලා ඒකේ කේන්තියට රත්නපුර ප්‍රාදේශ සභාවේ සභාපති සුරංග සුගත් නේද සුගත් දිසානායක මොකද්ද සුගත් කියන සභාපතිවරයා ඊයේ පෙර මහා අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නැවත අභියාචන අධිකරණයෙන් අවුරුදු පහකට හිරේ ගියා ඇයි එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගේ മന്ത്രി නන්දලෙල් නාලන්දෙල්ලා වල ඝාතනය කරා කියලා
ඒකෙ පලිය ගන්න පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ගිහිල්ලා ගෙවල් වලට ගිනි දිප්පා කඩවල් වලට ගිනි දිප්පා ඔව් අද හිරේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙඩි තියා ගන්නවා ගිනි තියා ගන්නවා හැබැයි අද එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපති අර කට්ටිය ඇමතිව කොහොමද එඳ තමුන්වාන්සලා වෙඩි තියා ගන්න යන්න එපා තමුන්වාන්සලා කවදාවත් ගහ ගන්න යන්න එපා ඔයගොල්ලෝ හැමදාමත් එකට හිටියේ කවදාවත් බෙදිලා හිටියේ නැහැ කවදාවත් තරහ වෙලා හිටියේ නැහැ එයි ඒගොල්ලෝ කවදාවත් බෙදෙන්නේ නැහැ ඒගොල්ලෝ කවදාවත් තරහ වෙන්නේ නැහැ එයි ඒගොල්ලෝ එකිනෙකාට එකිනෙකා ආරක්ෂා කරන කණ්ඩායමක් ඒගොල්ලෝ කවදාවත් බෙදෙන කණ්ඩායමක් නෙවෙයි එකිනෙකාට එකිනෙකා ආරක්ෂා කරන කණ්ඩායමක් මුතුමුණාන්සලට කියනවා දැන් මේ වංචා දූෂණගෙන කොතර කිනෝද 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වා ඇය බලයට අපේට හොරුන්ට දඬුවම් දෙනවා කියලා දුන්නේ නැත 2005 රනිල් කිව්වා එක මහින්ද කිව්වා එක 2015 රනිල් කිව්වා එක 2019 ගෝඨාභය එක කිව්වා මතකද ඇයි ගෝඨාභය බලයට ආවේ පොඩ්ඩ සමාජිකෙන්ට අවිල මොකද කිව්වේ රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණන විකුණපු හම්බන්තොට වරාය පවර ගන්න රනිල් ගෙදර යවන්න ගෝඨාභය වාඩි කරවන්න කිව්වා. එමන් රනිල් වික්‍රමසිංහ පාස්කු පහරේ සිද්ධ වෙන්න ඉඩේරිය රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. පාස්කු පහර කැඳ දඬුවම් දෙන්න රනිල් ගෙදර යවන්න ගෝඨාභය වාඩි කරවන්න කිව්වා. රනිල් වික්‍රමසිංහ මහා බැංකුව මංකොල්ල කෑව කෝටි 1100කට වඩා වැඩි ප්‍රමාණයක් කලාබාහිම් වුණා. ඉත මහා බැංකු හොරාට දඬුවම් දෙන්න රනිල් ගෙදර යවන්න ගෝඨාභය වාඩි කරවන්න කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගෝඨාභය ගෙදර ගිහලා රනිල් වාඩි වෙලා. කොහොමද වෙන්නේ? ඒගොල්ල බෙදුණු අයද? නෑ ඒගොල්ල කවදාවත් බෙදුණේ නෑ. තමුන්නාන්සලා ඡන්ද දෙනම රනිල්ව ගෙදර යවලා ගෝඨාභයව රජගෙට ගේන්න. මේ පැල්මඬුල්ල ලොකු කප් ගහලා දිනුවේ. හැබැයි අන්තිමට වෙලා තියෙන දේ තමයි ගෝඨාභය ගෙදර ගිහිල්ලා රනිල් රජගෙට ඇවිල්ලා. එහෙම වෙන්න පුළුවන්ද? 2019 මුළු වැතිවර්ණම රනිල්ට විරුද්ධව. රනිල්ට විරුද්ධව තමයි පවිත්‍රලා ගිරිය කඩාගෙන කෑගෙන වෙනද? ද රනිල්ට විරුද්ධව ඡන්ද කරලා ඒ ඡන්ද වලින් රනිල් ජනාධිපති කරනවා ඒගොල්ලෝ. ඒ තරමට යාළුව මතක තබා ගන්න. ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් තරහ වෙන්නෙත් නෑ බෙදින්නෙත් නෑ. දඬුවමක් ලැබෙන්නෙත් නෑ. මෑත කාලේ බලන්න පාකිස්තානයේ නවාස් ශරීෆ් අග්‍රාමාත්‍යවරයා දූෂණ චෝදනා මත අවුරුදු 10කට හිරේ ගියා පාකිස්තාන අගමැති මාලදිවින අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා දූෂණ චෝදනා මත අවුරුදු 11කට හිරේ ගියා මැලේසියාවේ නජිත් රසා දූෂණ චෝදනා මත අවුරුදු 12කට හිරේ ගියා බංග්ලාදේශයේ කලීඩ අසියා දූෂණ චෝදනා මත අවුරුදු 7කට හිරේ ගියා. තමිල්නාඩුවේ මහමෙතන ජයලලිතා දූෂණ චෝදනා මත හිරේ ගියා. ලංකාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හිරේ ගින්නේ දූෂණ චෝදනා මත. ඒ තරම් සාන්තුවරුද? නෑ. මේගොල්ලෝ ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ මේගොල්ලෝ ආරක්ෂා කරනවා. ඔකයි සිද්ධ වුණේ. තමුන්නාසලා බෙදුනට තමුන්නාසලා වෙඩි තියාගත්තට තමුණාසල ගිනිපත් කරගත්තට ඒගොල්ල හැමදාමත් එකට හිටපු අය. ඒ නිසා දැන් අපිට ඕනකම මොකද්ද? දැන් අපිට ඕනකම තියෙන වෙන මොකවත් නෙවෙයි. අන්නේ උඩ ඉන්න ප්‍රභු දූෂිත විනාශකාරී ත්‍රාඩ වලල්ලට විරුද්ධව මේ රටේ පොදු ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතුයි. අන්න ඒක තමයි ජාතික ජන බලවේගය අපේක්ෂා කරන වැඩේ. කරන්න ඕනේ නැද්ද? ඒගොල්ල එකට ඉන්න කට්ටිය කොතරකටද? පලාත්පාන ඡන්ද කල්දම් එකට කතා වෙලා විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට කිව්වා කිරියල්ල පාර්ලිමේන්තුවට නැගිටලා පලාත්පාන ඡන්ද තියන්න ඕන කියලා කියනකොට විජයදාස රාජපක්ෂ කිව්වා ඔය අරුමුතු මෑන් කෙනෙක් නේ රෑට රෑට ඡන්ද තියන්න එපා කියලා කියනවා දවල්ට අවිලා පාර්ලිමේන්තුවේ ඡන්ද ඉල්ලලා කෑ ගහනවා එකට එකතු වුණා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කිව්වා
එක්සත් ජාතික පක්ෂයට අත දික් කර කර ඔයාමට කිව්වේ නැද්ද ඔයාමට කිව්වේ නැද්ද කියලා කිව්වා සජබිට් හරිද ඡන්ද කල් දාන්න එකඟ වුණා මත තියලා ඇයි ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ පන්තිය ඒගොල්ලන්ගේ දූෂිත කණ්ඩායම මත හැමදාම බලය තියාගන්න රනිල් කවද්දාවත් ප්‍රශ්නයක් හදාගන්නේ රනිල්ගේ අතින් සජිත්ට බලය යනවා සජිත් කවද්දාවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ සජිත්ගේ අතින් නාමල්ට බලය යනවා ඇයි ඒගොල්ලෝ එකට ඉන්න කණ්ඩායම මත තියාගන්න එනිසා හැමදාමත් ඒගොල්ලෝ කුඩ එකට හිටියේ හැබැයි අපි බෙදිලා හිටියේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැනේ කියලා බෙදුණා බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් කියලා බෙදුණා රතු නිල් කොළ කියලා බෙදුණා කුලවලට බෙදුණා නේද අපි ඇති වෙනකම් බෙදිලා හිටියා හැබැයි ඒගොල්ලෝ කවදාවත් බෙදුන්නේ නෑ ඒගොල්ලෝ හැමදාම එකට හිටියා ඒගොල්ලගේ ධනෙ ක්‍රස් කරගත්තා අපි දුප්පත් කරා ඒගොල්ලෝ පෝසත් වුණා රට දුප්පත් වුණා මේක සිද්ධ වෙච්ච දේ එහෙනම් දැන් අපි එක වතාවක් හරි මේ රටේ පහළ පන්තිය අපි එකතු වෙන්න ඕනේ නැද්ද මේ රට විනාශ කරපු විනාශයෙන් විනාශයට ඇදගෙන යන කණ්ඩායමට විරුද්ධව අපි එක වතාවක් පොදු ජනතාව හැටියට එකතු වෙමු ඒක තමයි ජාතික ජන බලවේගය එකතු වෙන්න ඕන මේ වැඩේ මේ සැරේ කරන්න ඕන ආයමකුත් නැහැ මේ සැරේ මේ වැඩේ කළ යුතුමයි මෙතන විශාල පැල්මඩුල් ආසනේ විශාල පිරිසක් එක්රැස්සලා තිබෙනවා කොට්ටාස 37ක් තිබෙනවා ඒ 37ම නියෝජනය කරන සහෝදර සහෝදරයන් ගණනාවක් පෙත රැස්සලා තිබෙනවා අපි ශක්තිමත් සංවිධායක මණ්ඩලය තෝරන් තිබෙනවා අපි ශක්තිමත් විධායක සභාව තෝරගෙන තිනවා නායකත්ව දෙන්න පුළුවන් හොඳ පිරිස අපේ මාණිපුර සහෝදරය අපේ ප්‍රදීප් සුන්දරලිංගම් සහෝදරය මේ සහෝදරයන් නීති සහෝදරයන් නේද මේ වගේ විශාල ප්‍රමාණයක් මේ වැඩේ බාර ගන්න ලෑස්ති අපි කිසිවෙක් මේ වේදිකාවට ගොඩ වැදුනේ මත තියාගන්න අපට යම පුද්ගලික උපයා ගැනීම අරමුණේ නෙවෙයි ඒක කිසි අරමුණක් අපිට නෑ මට මැණික් ව්‍යාපාරිකයා හම්බෙච්ච වෙලාව මම කිව්වා අපේ අපේක්ෂාව තියෙන්නේ මේ රටේ විශාලම සම්පත වන මැණික් සම්පත මේ රට ගොඩනැගීමට උපයෝග කර ගැනීම සඳහා සලස්ම අධනික ඒක තමයි අපේ ආණ්ඩුව එහෙම නැතු මම පතල් කපන් දෙන්නේ නෑ කිව්වා මම උමු මගේ පිළි අපි අපේ රටේ මේ තේවත්ත දිනු කරලා ඒකේ ආදායම ඒ වැඩ කරන ජනතාවටත් රටට ගෙනීම තමයි අපේ සලස්ම එහෙම නැතුව තේවතු ගණ්ඩාරි තේවතු ෆැක්ටරි ගණ්ඩාරි අපි එන්නේ නෑ අපේ රටේ සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍ය රටක් සංකර සංචාර කර්මාන්තය දෙන විශාල ව්‍යවසායකින් ඉන්නවා අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා අපි හදන සංචාරක සලස්ම ඔගොල්ලෝ එතෙන්ට එන්න හැබැයි අපි එන්නේ නැහැ හෝටල් දාන්න බස් දාන්න අපි එන්නේ නෑ අපි පුද්ගලයන් හැටියට බිස්නස් කරන්න ඉන්නේ නෑ අපිට තියෙන එක සද්දුවම නාවයි මේ රටේ අද අපි මුණ දෙන ප්‍රශ්න දෙකකට එකක් අපේ රට දුප්පත් දෙක ජනතාවත් දුප්පත් ඉන්දියාව රට පොහොසත් ජනතාව දුප්පත් අපි රට දුප්පත් ජනතාව දුප්පත් එනිසා අපේ එකම පරමාර්ථය මේ රට පොහොසත් රට බවට පරිවර්තනය කරන්න ඈත ගමේ ජීවත් වෙන ජනතාවගේ දුප්පත්භාවයෙන් මුදවගෙන පොහොසත් මිනිසුන් බවට පත් කරන්න හරියම ආහාර වේලක් තියෙන දරුවට අධ්‍යාපනය තියෙන නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙන වාතාශ්‍රය සහිත නිවසක් තියෙන මානසික සුවය තියෙන නේද ඉතා හොඳ අධ්‍යාත්මය සහිත මිනිස් සමාජයක් ගොඩනැගීම අපි අපේක්ෂාවත් තිබෙනවා අන්න ඒ අපේක්ෂාව වෙනුවෙන් අපි මේ දේශපාලන පරිවර්තනය කරමු එවැනිම ඔබ හැමදෙනාම එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්